ආනන්ද ශංකර්ගේ අධ්‍යක්ෂණයෙන් විශාල් සහ ආර්යගේ දැවැන්ත රංගනයෙන් දීපාවලි දවස වන අද දින රිලීස් වුණා එනමි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය බලන්න මොන වගේද? මේකේ පොසිටිව් නෙගටිව් පොයින්ට්ස් මොනවද? සමස්තයක් වශයෙන් මේ චිත්‍රපටිය බලන්න මොන වගේද තියෙන්නේ? මෙන්න මේ වගේ දේවල් තමයි අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. මම නිමෝල් කේද සිංහල මූවි ක්‍රිටික්. එන්න අපි කතා කරමු. Hi, this is Nimo LK, the Sinhala Movie Critic Channel. Welcome to the channel. If you are not subscribed to the channel, please click on the bell button. If you are not subscribed to the channel, මේ චිත්‍රපටයේ රිවියු එක බලන්න අවශ්‍ය නම් මෙන්න මේ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ රිවියු එකත් නරඹන්න හැකියාව තියෙනවා. පළමුවෙන්ම මේ චිත්‍රපටයේ ප්ලොට් එක නැත්නම් ස්ටෝරි ලයින් එක ගැන කතා කරනවා නම් ඉතාමත් සරල ස්ටෝරි ලයින් එකක් තමයි තියෙන්නේ. ඒ තමයි ෆ්ලෑෂ්බැක් එකේ යාළුවෝ දෙන්නෙක් පෙන්නනවා. මේ දෙන්නාම ඉතාමත් ගජ මිතුරෝ දෙන්නෙක්. හැබැයි ඩබලම ඉතාමත්ම මීටරෙන් ඉන්න ඩබලක්. ඉගෙන ටැලන්ටඩ් දෙන්නෙක්. කාලය ගලාගෙන යනවත් එක්ක මේව නැත්නම් සුද්ධ සිංහලෙන් කියනවා නම් කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නා පැති දෙකකට වෙන් වෙලා ගිහිල්ලා අන්තිමට එනමීස් බවට විරුද්ධවාදීන් විදිහට පත් වෙනවා. ඊට පස්සේ මේ දෙන්නා මේ විරුද්ධතාවයත් එක්ක ගැටෙන මොහොත මුහුණ දෙන්නට සිදුවෙන සිදුවීම් එහෙම නැත්නම් කොහෙද මේක කෙලවර වෙන්නේ කියන එක තමයි සම්පූර්ණ කතාව. මේ චිත්‍රපටයේ පළමුවෙම පොසිටිව් පොයින්ට්ස් එක ගැන කතා කරනවා නම් ඔයගොල්ලෝ මෙතෙක් වෙබ් සීරීස් එහෙම නැත්නම් හොලිවුඩ් කොරියන් ඩ්‍රාමාස් මූවිස් බලලා නැත්නම් එහෙම නැත්නම් සමහර රිලීස් වෙන සමහරක් සිංහල චිත්‍රපටි විතරක් නම් නරඹන්නේ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයේ මැජික් එකක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මැජික් එකක් කියලා මම මීන් කරේ ඔයගොල්ලෝ රසවත් විදිහට එන්ජොයි කරලා මේ චිත්‍රපටිය නරඹයි. මොකද එතරම් දුරට හොලිවුඩ් චිත්‍රපටයක් විදිහට මැජික් එකක් කරලා තියෙනවා මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා ආනන්ද ශංකර්. මොකද එතරම් දුරට වෙනස් විදිහට හොලිවුඩ් රැංකිගේ චිත්‍රපටයක් බලන ෆීල් එකක් දෙන විදිහට ඇක්ෂන් සීක්වන්ස් ඔක්කොම එකතු කරලා කැමරා ඇන්ගල්ස් තියලා මෙන්න මේ විදිහට තමයි මේ චිත්‍රපටිය අපිට ප්‍රසන්ට් කරලා තියෙන්නේ. ඊළඟ දේ තමයි මේ චිත්‍රපටියේ හැමදාම අපි කියනවා වගේ ඇක්ටර්ස්ලා ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඒ තමයි ප්‍රධාන චරිතයේ රඟපාන විශාල් සහ ආර්ය අපි අනිවාර්යයෙන්ම දන්නවා ඔවුන්ගේ ඇක්ටිං ටැලන්ට් එක ගැන. ඒ ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම මෑතකදී රිලීස් වෙච්ච සර්පට්ටා පරම්පරේ චිත්‍රපටිය ආර්යගේ චිත්‍රපටිය අපිට අමතක කරන්න බෑ. බක්ස කෙනෙක් විදිහට තමන්ගේ බඩි ලැන්ග්වේජ් එක තමන්ගේ ස්වරූපය සියලුම දේවල් වෙනස් කරගෙන ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරලා තිබ්බා. ඒ ගැනත් අපි රිවියු එකක් කරලා තියෙනවා. ඒ ගැන බලලා නැත්නම් ඔයගොල්ලන්ට මේ ලින්ක් එක හරහා ගිහලා ඒකත් නරඹන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහේ ටැලන්ට් එකක් තියෙන ඇක්ටර් කෙනෙක් ඒ වගේම විශාල් ගැන අපිට කතා කරන්නට කියන්නට අවශ්‍යම නැහැ. ඒ වගේම තමයි මේ විශාල් සහ ආර්යා කියන දෙපළ එකතු වෙලා දුන්න හිටය ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට අමතක කරන්න බැරි චිත්‍රපටියක් තමයි අව නිවන් චිත්‍රපටිය. මේ දෙන්නම කොතරම් දක්ෂ ටැලන්ටඩ් ආර්ටිස්ට්ලාද කියන එකට හොඳම උදාහරණය තමයි අව නිවන් චිත්‍රපටිය. ඔයගොල්ලෝ තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ එනමි චිත්‍රපටය බලන්නට කලින් හෝ පසුව ඔයගොල්ලන්ට බලලා එන්ජොයි කරන්න පුළුවන්. එතරම්ම ලස්සන චිත්‍රපටයක්, ලස්සන කතාවක්, ඉතාමත් දක්ෂ විදිහට ඔවුන් තමන්ගේ චරිත වෙන්වෙන් වශයෙන් වෙනස් කරගෙන දක්ෂතාවය ප්‍රූෆ් කරලා තිබුණා. මේ චිත්‍රපටයේ විශාල් සහ ආර්යගේ චරිතයට අමතරව කතා කරනවා නම් තම්බිරාමය හෝ වේවා, ප්‍රකාශ් රාජ් හෝ වේවා, මේ දෙන්න තමයි මේ දෙන්නගේ පියවරුන් විදිහට, එහෙම නැත්නම් තාත්තලා විදිහට මේ චරිතය කරන්නේ මේ චිත්‍රපටියේ. ඔවුන් දෙදෙනාම එක්ස්ට්‍රීම් දෙකක තාත්තලා දෙන්නෙක් විදිහට, පියවරුන් දෙන්නෙක් විදිහට තමයි මේ කතාවේ අධ්‍යක්ෂකවරයා පෙන්වන්නේ. මෙන්න මේ විදිහට මේ ඇක්ට්‍රස්ලා තමන්ගේ ටැලන්ට් එක උපරිම වශයෙන් මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට යොදාගෙන තිබුණා. මේ චිත්‍රපටයේ හීරෝයින්ස්ලාත් අපිට මේ අවස්ථාවේදී අමතක කරන්නට බෑ. ඒ තමයි මිනාලිනි හෝ වේවා, මම්තා මොහන්දාස් හෝ වේවා. තමන්ට හම්බ වෙච්ච කෙටි චරිතයක් වුණත් ඉතාමත් ලස්සනට ප්‍රසන්ට් කරන්නට, මූවි එකට කියුට්නස් එකක්, බියුටි එකක් එකතු කරන්නට මේ හීරෝයින්ට හැකියාව ලැබිලා තියෙනවා. මේ එනමි චිත්‍රපටයේ සාර්ථක කරන්නට, එහෙම නැත්නම් සාර්ථකත්වයක් එකතු කරන්නට ට්‍රයි කරපු තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ චිත්‍රපටයේ කැමරා කරන, එහෙම නැත්නම් සිනමාග්‍රෆි එක. මොකද හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ මූවි එකේ කැමරා කරන්නට හොඳම උදාහරණයක් විදිහට මම දකින්නේ මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එකේදී 50 සෙකන්ඩ් ෆ්ලෝ එක වෙන්න පුළුවන් මං හිතන විදිහට. ඒකේ සිද්ධ වෙන ෆයිට් සීක්වන්ස් එක. ඒක බලනකොට අපිටම නිකන් ඒ ෆ්ලෝ එකේ ඉන්නවා වගේ ෆීල් එකක්, ඒ කියන්නේ වැටෙන්න යනවා වගේ ෆීල් එකක් දෙන්න මේ කැමරා කරුවාට හැකියාව ලැබිලා තියෙනවා. ඉතාමත් ලස්සන විදිහට කැමරා ඇන්ගල්ස් හෝ වේවා,
පෙන්නලා තියෙන විතාත්විකතාවේ එහෙම නැත්නම් රියැලිටි හෝ වේවා අපිට එහෙමම හිතට කාවදින්නට කාවද්දන්නට මේ කැමරා කරුවාට එහෙම නැත්නම් මේ සිනමාග්‍රාෆර්ට හැකියාව ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටයේ කතාව වුණේ හැමම අරගෙන යන්නේ ෂූට් කරන්නේ සිංගප්පූර වල. සිංගප්පූර කිව්වම අපි හැමෝම දන්නවා ඒ රටේ ජීවත් වෙච්ච පුද්ගලෙක් විදිහට මම පෞද්ගලික දන්නවා ඉතාමත් කාම් රටක් සාමකාමී රටක් නමුත් නිකන් බැංකොක් ඩේන්ජරස් වගේ කියන්නේ ඩේන්ජරස් රටක් විදිහට නිකන් ඒ ඇක්ෂන් සීක්වන්ස් වෙන්න පුළුවන් ඒ සිදුවන සිදුවීම් වෙන්න පුළුවන් භයංකාර විදිහට තැති ගන්නා සුළු විදිහට පෙන්වන්නට හැකියාව ලැබිලා තියෙන්නේ මේ සිනමෝග්‍රාෆිකේ අත්දැකීම නිසා කියන එක අනිවාර්යයෙන්ම පිළිගන්නට සිද්ධ වෙනවා. හරි අපි මේ චිත්‍රපටයේ පොසිටිව් පොයින්ට්ස් ගැන කතා කරානේ. අනිවාර්යයෙන්ම නෙගටිව් පොයින්ට්ස් ගැනත් අපි කතා කරන්නට අවශ්‍යයි. මේ චිත්‍රපටය බලන්න ඉඳගත්තම පළවෙනි පැය භාගයේ විනාඩි 20ට නැත්නම් පැයට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කතරම් දුරට ඉන් ඩීටේල් මේ කරුණු පෙන්නනවද? කොහොමද මේ චිත්‍රපටය අරගෙන යන්නේ? ඉතාමත් ලස්සනට කියලා. නමුත් ඒ පළවෙනි පැයෙන් පස්සේ ටිකෙන් ටික මේ චිත්‍රපටය බෝර් වෙන්න පටන් ගන්න ඕගොල්ලන්ට ඒ කියන්නේ ලැගින් එකක් චිත්‍රපටිය ඇදිලා යනා වගේ ස්වභාවයක් තමයි මම නම් මේ චිත්‍රපටිය නරඹනකොට මට දකින්නට ලැබුණේ. මේ චිත්‍රපටිය මේ විදිහට තේරෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේකේ කතාව වෙන්න පුළුවන්. මොකද මේ කතාව අපි හැමෝම දන්න කතාව පොඩි කාලේ ඉඳලා යාළුවෝ දෙන්නේ පස්සේ දෙන්න දෙපැත්තට බෙදලා යනවා. අපි ජාතක කතාවලත් අහලා තියෙනවානේ ගිරව් දෙන්නගේ කතාව. මෙන්න මේ විදිහට බෙදලා යන දෙන්න නරක සහ හොඳ ඒ කියන්නේ කැට් ඇන් මවුස් ගේම් එකක් තමයි මෙතනදි පෙන්වන්නේ. මේ ඒ දෙන්න චේස් කරගන්නේ එකනට එකනා පසුපස හඹා යන කතාව. ඒ කියන්නේ හොඳ එකනා හොඳ විදිහට සහ නරක එකනා ඉතාමත්ම අයහපත් විදිහට කියන එක අපි අහලා තියෙනවා. මේ කතාවට රෙෆරන්ස් එකක් විදිහට පෙන්නනවා නම් උල්ලාසම් චිත්‍රපටය කියන්න පුළුවන්. ටිකක් පැරණි චිත්‍රපටයක් වික්‍රම් සහ අජිත් රංගනේ දායකත්වයෙන් වෙච්ච ඉතාමත් සාර්ථක හොඳ නිර්මාණයක්. නමුත් ඒකෙත් දක්නට ලැබෙන්නේ බැලූ බැල්මට මෙන්න මේ වගේ කතාවක් තමයි. හැබැයි කතාවේ ප්ලොට් එක තේමාව වෙනස් වුණාට මේකට තවත් රෙෆරන්ස් එකක් විදිහට කියන්න පුළුවන් ජෝන් වෝ කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් 1997 රිලීස් වුණා ෆේස් ඔෆ් කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටයේ රංගනින් දායක වෙන ප්‍රධාන නළුවා තමයි මගේ ප්‍රියතම හොලිවුඩ් නළුවා නිකලස් කේජ්. ඒ චිත්‍රපටය ඔහු කරන්නේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක්. ඒ වගේම ඔහු පසුපස හඹා යන්නේ ඉතාමත් ක්‍රූර නින්දිත විලන් කෙනෙක් පසුපස තමයි ඔහු හඹා යන්නේ. ඒ විලන් කොච්චර දරුණුද කියලා කියනවනම් ඔහු කිසිම දෙයක් කරන්නට, ඒ කියන්නේ මර්ඩරයක් හෝ වේවා, කිඩ්නැප්පයක් හෝ වේවා, රේප්යක් හෝ වේවා කරන්න කිසිම දෙයකට බය නැති ඉතාමත් දරුණු කුරිරු විලන් කෙනෙක්. ඔහු පසුපස උන් හඹා යනවා. ඊට පස්සේ ඒ කතාවේ හැටියට ඒ නිකලස් කේජ් ප්‍රධාන නළුවා තමන්ගේ මුහුණ විලන් විදිහට මාරු කරගෙන, ඒක තමයි මේ ෆේස් ඔෆ් කියන කතාවේ නමේම සාරාංශය, මුහුණ ඒ විදිහට වෙනස් කරගෙන ඒ කොහොමද ඒ විලන්ව හොයාගත්තේ කියන එක තමයි කතාව. මේ ජෝනෝ කියන අධ්‍යක්ෂවරයා මේ කතාවේ පළමුවෙන්ම පෙන්වන්නේ මේ විලන් කොච්චතරම් දරුණු එකෙනෙද. ඊට පස්සේ මේ පොලිස් නිලධාරියා කොතරම් අමාරුවෙන්ද මේ පසුපස හඹා යන්නේ, ඔවුන් අතර සිදුවන ෆයිට්ස් වේවා, මේ වගේ දේවල් පෙන්නලා තමයි පස්සේ මොකද්ද උනේ කියන එක බෑග්ග්‍රවුන්ඩ් එකේ, එහෙම නැත්නම් ෆ්ලෑෂ්බැක් එක පෙන්වන්නේ. නමුත් මේ එනමි චිත්‍රපටයේදී පළමුවෙන්ම ෆ්ලෑෂ්බැක් එක අරන් යන නිසා දෝ මේ කතාව බලාගෙන යද්දී හරි ඊළඟට මේක තමයි වෙන්න යන්නේ, හරි අන්තිමට මෙහෙම තමයි ඉවර වෙයි කියලා අපිටම එහෙම නැත්නම් ඔඩියන්ස්ලාටම ගෙස් එකක් කරන්නට හැකියාව ලැබෙන නිසා මේ චිත්‍රපටයේ ඉන්ට්‍රෙස්ට් එක එහෙමත් නැත්නම් කුතුහලය මුලදිම නැත්තටම නැති වෙලා යනවා. මේක මගේ පෞද්ගලික මතයක් විතරයි සම්පූර්ණයෙන්ම. මීට වැඩිය වෙනස් මතයක් ඔයගොල්ලෝ දරනවා නම් කරුණා කරලා ඔයගොල්ලන්ගේ අදහස් අපේ කමෙන්ට්ස් වල ලිව් කරන්න, අපිටත් දැනගන්න. මේ චිත්‍රපටයේ ඉන්ට්‍රස් එක නැති කරන්න, එහෙම නැත්නම් මේකේ බලන්න තියෙන කුතුහලය අඩු කරන්න තවත් රීසන් එකක් තමයි, නෙගටිව් පොයින්ට් එකක් තමයි මේ චිත්‍රපටයේ සංගීතය. තමන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර්ස් කරලා තියෙන්නේ සෑම් සීඑස්. මේ දෙන්නම එකතු වෙලා මේ චිත්‍රපටයේ ඉන්ට්‍රස් එක නැත්තටම නැති කරලා තියෙනවායි කිව්වොත් මම හිතනවා මම කිසිසේත්ම වැරදි නැහැ කියලා. මොකද හේතුව තමයි මේ චිත්‍රපටයේ කතාව මම කලින්ම කිව්ව හැමෝම දන්න කතාවක්, සාමාන්‍ය හැමෝටම තේරෙන සරල කතාවක්. මේක සාමාන්‍ය විදිහට පිකප් වෙලා යද්දි එකපාරටම සෝන්ග් එකක් දාලා ඒ ඇවිලෙන ගින්න එහෙමම නිවලා දාන්න මේ දෙන්නට හැකියාව ලැබිලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර්ස් උනත් පොඩ්ඩක් එන්ජොයි කරන්න පුළුවන් විදිහට තිබුණාට එතරම්ම වාව් ගතියක් නම් කිසිසේත්ම අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. again adult content ගැන කතා කරනවා නම් මේ චිත්‍රපටයේ එතරම්ම adult content දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පවුල් පිටින් නරඹන්න හැකියාව තියෙනවා. හැබැයි ලේ විසි වෙන විදිහේ ගොඩක් action sequence, බෙලි කපන විදිහේ action sequence මේ චිත්‍රපටයේ පුරාම තියෙන නිසා දරුවන් සමග මේ චිත්‍රපටය නරඹන්න කලින් සැලකිලිමත් වෙන එක වඩාත් හොඳයි කියන එක තමයි මගේ මතය. ඊට අමතරව එකපාරක් බලලා enjoy කරන්න පුළුවන් action thriller drama එකක් විදිහට
මේන මේ චිත්‍රපටිය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න බලලා ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, ගොඩාක් කැමති නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් චිත්‍රපටයක් රිලීස් වූ සැනින් එසැනින්ම රිවියු එක අරගෙන ඔයගොල්ලෝ හමුවනතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.